අයිබෝන් ඔබේ කනේ රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම සඳබාලී ඒවනායක මම සම්පත් දයාවංශ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ උසස් පෙළ විභාගයේ ඔක්තෝබර් 12 වෙනිදා සිට ශිෂ්‍යත්ව විභාගයේ ඔක්තෝබර් 11 වෙනිදා ගම්මිරිස් මිල ඉහළ නැංවීමට ජනපතිගේ නිලධාරීන්ට ඉලක්ක බලයේදීදී පුරාවිද්‍යා ස්ථාන නොසලකා හැරි ඇතමුන් අද වත්මන් ආණ්ඩුවට මඩ කැසීමට උත්සාහ කරන බව අගමැති පවසයි එක්සත් ජාතික පක්ෂයේ විනාශය හොත් රටද විනාශ විය හැකි රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රකාශයක් පෞද්ගලික බස් රේදුරුකුගේ නොසලකිලිමත් කමින් හමුදා සෙබලෙකු මරුට දිස්ත්‍රික්ක පහකට නාය අනතුරු ඇඟවීම දේශීය පුවත් මෙවර අපොස උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වෙනි දින ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. පස්වෙනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන්නේ ඔක්තෝබර් 11 වෙනි දිනයි. කොවිඩ් වසංගතය සම්බන්ධව සෞඛ්‍ය අංශ සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මේ තීරණයට එළඹ තිබෙනවා. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සියලු පාසල් සඳහා නිවාඩු ලබා දීමත් සමග පහසුවේ ශිෂ්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගය සැලසුම් කළ දිනවල පැවැත්වීමට හැකි වූයේ නැහැ. තත්වය තරමක් පහව යාමත් සමග අපොස උසස් පෙළ විභාගය සැප්තැම්බර් 7 වෙනි දින ආරම්භ කිරීමටත් පහසුවේ ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වෙනි දින පැවැත්වීමටත් පසුව තීරණය කෙරුණා. එහෙත් පාසල් සඳහා නැවත නිවාඩු ලබා දීමත් සමග සෞඛ්‍ය අතුළු අදාළංශ සමග සිදු කළ සාකච්ඡාවකදී විභාග පැවැත්වෙන දිනයන් සංශෝධනය කිරීමට පියවර ගනු ලැබුවා. ඒ අනුව අද පැවති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන මාත්‍යාංශයේ ලේකම් NHM චිත්‍රානන්ද මහතා කියා සිටියේ අපොස උසස් පෙළ විභාගයේ ඔක්තෝබර් 12 වෙනි දින සිට නොවැම්බර් 6 වෙනි දින දක්වා කාල සීමාවේ පැවැත්වීමට තීරණය කර ඇති බවයි. පහසුවේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 වෙනි දින පැවැත්වීමට නියමිතයි. සමහරව අදත් කියන්නේ විභාගේ කල් දාන්න එපා කියලා. තවත් සමහර කොටසක් කියනවා කල් දෙමිය යුතුයි කියලා. මේ ඔක්කොම සැලකිට අරගෙන අපි තරු අධ්‍යාපන මැතිතුමා විසින් දරුවන්ගේ පැත හිතාබාල හැමදේ තීරණ ගන්න. ඒ නිසා ඔවුන්ගේ මානසික පීඩාවන් හා අසහනගත අවම කිරීම බල පරිදි අපි අමාත්‍ය තීරණ කරා. හැම විභාගම ගත්තා. ලොකු ප්‍රශ්නේ තිබුණේ අර පිටපලාත්වල විශේෂයෙන් විශේෂ නිදේශ ආවරණය කිරීමක් සිදු වුණේ නැහැ කියන මතය. ඒ අනුව දැනට ලබා දීලා තියෙන කාලය අනුව සම්පූර්ණ විශේෂ නිදේශ ආවරණය කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා වෙනත් කිසිදු ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. පරණ සුකුරුදු ආකාරයේ අපි විභාගය පැවැත්වීමට තමයි කටයුතු යොදා තිබෙන්නේ. දැනට නිවාඩු ලබා දී ඇති පාසල් ලබන 27 වනදා යළි ආරම්භ කරනවා. එහිදී 11, 12, 13 ශ්‍රේණිවල සිසුන්ට පමණක් පාසලට පැමිණිය හැකි. අනෙක් සියලුම ශ්‍රේණිවල දරුවන් සඳහා පාසල් විවෘත කරන්නේ අගෝස්තු 10 වෙනි දිනයි. සියලුම පන්ති පටන් ගන්නවා. නමුත් අර කියන දුරස්ථභාවය සහ පන්තිවල ඉඩකඩ අනු ඒක සමහරට පොරස් වශයෙන් පටන් ගන්නවා. නමුත් සියලුම පන්ති පටන් ගන්නවා. මේ අතර පාසල් සිසුන් සඳහා දෙවන වාර නිවාඩුව ඔක්තෝබර් 9 වෙනිදා සිට නොවැම්බර් 16 වෙනිදා දක්වා ලබා දීමට පියවරගෙන තිබෙනවා. මහමැතිවරණයේ හේතුවෙන් 11, 12, 13 යන ශ්‍රේණිවල සිසුන් සඳහා අගෝස්තු 4 වෙනිදා සිට 7 වෙනිදා දක්වා නිවාඩු ලබා දෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ගරු ජනාධිපතිතුමාත් ඒ වගේ අගමැතිතුමාත් අධ්‍යාපන අමාත්‍යතුමාගේ දැඩි සැලකිල්ල මේ සඳහා යොමු වෙලා තිබුණා. මේ දරුවන්ට ලබා දීලා තිබෙන මේ වොන් ඉල්ලා හිටියේ අවම වශයෙන් මාසික සහන කාලයක් ලබා දෙන්න කියලා අපි ඒ කාලය ලබා දුන්නා කියලා අපි හිතනවා. එයින් ඔවුන්ගේ විභාග කටයුතු ඉතාමත්ම මැනවින් සිටු කරන්න පුළුවන්කම ලැබෙයි කියලාත් අපි හිතනවා. පහත වැටි ඇති ගම්මිරිස් මිල ඉහළ නැංවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට ඉලක්කගත කාල සීමාවක් ලබා දී තිබෙනවා. ඒ සඳහා ඉදිරි අයවැයෙන් අතිරේක ප්‍රතිපාදන සැපීමටද අපේක්ෂිතයි. ගම්මිරිස් සම්බන්ධ නව වෙළඳපළ සෙවීමද වැඩපිළිවෙලට ඇතුළත්. මේ බව ප්‍රකාශ කරුණේ ගම්මිරිස් මිල ඉහළ නැංවීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග විමර්ශනය කිරීමට ජනාධිපති කාර්යාලයේ අද දහවල් පැවති සාකච්ඡාවකදී 2015 වසරට පෙර ගම්මිරිස් කිලෝවක් සඳහා රුපියල් 1300ත් 1500ත් අතර මිලක් හිමිව තිබුණා. දැන් එය රුපියල් 450ත් 500ත් දක්වා පහත වැටී තිබෙනවා. අමු ගම්මිරිස් කිලෝවකට ලැබුණේ රුපියල් 150ත් 175ත් අතර මිලක් පමණයි. පහත වැටී ඇති ගම්මිරිස් මිල ඉරණංවා වගාකරුවන් ආරක්ෂා කර දෙන ලෙස ජනාධිපතිතුමා පසුගිය දිනවල දිස්ත්‍රික්ක කිහිපයක චාරිකා කළ අවස්ථාවේ ගොවි ජනතාව එතුමාගෙන් ඉල්ලා සිටියා. ලොව ඉහළ ගුණාත්මක අගයක් සහිත ගම්මිරිස් නිෂ්පාදකයෙකු වන්නේ ශ්‍රී ලංකාවයි. මෙරට ගම්මිරිස් සඳහා ලෝක වෙළඳපළේ ඉහළ ඉල්ලුමක් පැවතුණා. අපනයනින් 75%ක පමණ ගණුම්කරු වූයේ ඉන්දියාවයි. අමරිකාවෙන් සහ යුරෝපා රටවලින්ද ශ්‍රී ලංකා ගම්මිරිස් නිෂ්පාදනවලට ඉහළ ඉල්ලුමක් පැවතුණා. අඩු ගුණාත්මක අගයකින් යුත් ගම්මිරිස් වියට්නාමෙන් ගෙන්වා දේශීය ගම්මිරිස් සමග මිශ්‍ර කර ලෝක වෙළඳපළට ප්‍රතිඅපනයනය පසුගිය වසර කිහිපය තුළ සිදුව තිබෙනවා. එය ඉන්දියාව සහ සෙසු රටවලින් මෙරට ගම්මිරිස් සඳහා පැවති ඉල්ලුම ශීක්‍රයෙන් පහත වැටීමට එක් හේතුවක්.
ජනාධිපතිතුමා මෙම සාකච්ඡාවේදී කියා සිටියේ තමා බලයට පත්වීමෙන් පසු ගම්මිරිස් ආනයනය සම්පූර්ණයෙන් නතර කළ බවයි. ඒ සමග ගුණාත්මක බවින් ඉහළ ගම්මිරිස් අපනයනයට යළි අවස්ථාව උදා වූ අතර සියලු තානාපති කාර්යාල මගින් ඒ පිළිබඳව ගණුම්කාර රටවල් දැනුවත් කර විදේශීය වෙළඳපොළ දිනාගත යුතු බව ජනාධිපතිතුමා වදාහරණය කළා. ඉන්දියාව සමග සාකච්ඡා කර දැනට වඩා වැඩි ගම්මිරිස් ප්‍රමාණයක් සැපයීම කෙරෙහිද සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණා. ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ අගය එකතු කළ නිෂ්පාදන ලෙස ගම්මිරිස් ලෝක වෙළඳපොළට සැපයීම ප්‍රධාන උපාය මාර්ගයක් විය යුතු බවයි. ඒ සඳහා අදාළ සියලු ආයතනික සැලසුම් සකස් කරන ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නා. අවශ්‍ය යන්ත්‍රෝපකරණ සඳහා ඉදිරි අයවෙන් ප්‍රතිපාදනය වෙන් කිරීමට අපේක්ෂිතයි. වැඩි මිලක් ලබා ගත හැකි ගම්මිරිස් වර්ග සඳහා ගොවීන් උනන්දු කරවීම සහ ඊට අවශ්‍ය දැනුම ලබා දීමට ක්‍රියා කරන ලෙසද ජනාධිපතිතුමා නිලධාරීන්ට දැනුම් දුන්නා. සාකච්ඡාවේදී ජනාධිපතිතුමා වදාහරණය කළ ප්‍රධානතම කරුණක් වූයේ ගම්මිරිස් අස්වැන්නට ඉහළ මිලක් සහතික කිරීම සෑම තීරණයකම අවසන් ප්‍රතිඵලය විය යුතු බවයි. සියලු තීරණ වහාම ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දුන් අතර ඉදිරි දවසර තුල ගම්මිරිස් සඳහා ඉහළ මිලක් ලබා ගැනීම ඉලක්කය කරගත යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළා. ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු පිරිසක්ද මේ සාකච්ඡාවට එක්ව සිටියා. බලයේ රැඳී සිටින විට පුරාවිද්‍යා ස්ථානයක් හෝ නිදන් තැන්පත් කොට ඇති ස්ථානයක් හෝ ඉතිරි නොකළ ඇතැම් පිරිස් අද පුරාවිද්‍යා ස්මාරක සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවට මඩ ගැසීමට උත්සාහ දරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මොනරාගල බඩල් කුඹුර ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ පැවති ජන හමුව අමතමින් අග්‍රාමාත්‍යවරයා ඒ පිළිබඳ අදහස් පළ කළා. පුරාවස්තුවක් ඉතුරු කරේ නැහැ. නිදානයක් ඉතුරු කරේ නැති අයෝ ටික අද කෑ ගහන්න පටන් ගන්නවා. මම වාර්තාවක් ගිල්ලලා දෙනවා. මේ පුරාවස්තු ආරක්ෂා කරන්න මිනිහට ඉස්සෙල්ලා අපි තමයි පටන් ගත්තේ. මේ රටේ නැති වෙච්ච පුරාවස්තු ටික ආරක්ෂා කරන්න තුර නැගිනේ ආමුදුර ගන්නවා. මුදුමහා විහාරය ආරක්ෂා කරන්න වැඩින් පටන් ගත්තේ අපි. පාරක් යන පුළු පාරම අල්ලගෙන තියෙන වෙලාවේ පාරක් අදලා දීලා ඉතරන්නේ ඩෝසර් කරනවා. එක්කෙනෙක්වත් කතා කරේ නැහැ පහුගිය එක. විජිතපුර ඩෝසර් කරන වෙලාවේ එතකොට ඇමති කවුද? සජිත් සංස්කෘතිය. එයා ඒක ඩෝසර් කරලා ගෙවල්ලා දාන්න හදනකොට ඔය එක්කෙනෙක්වත් කතා කරේ. මේක තමයි ඇත්ත කතාව. මුත් අපි කියනවා අපි ඉඩ දෙන්නේ නැහැ ඒක. කෙනෙක් වරදක් කරලා තියෙනවා නම් යන්න. මේ මිනිහා වේවා කාගේ මිනිහා වුණත් නෑයා වුණත් අපි අනිවාර්යයෙන්ම උඩ නීත්‍යානුකූලව කටයුතු කිරීමට පියවර ගන්නවයි කියන එක නම් අපි පැහැදිලිව කියන්න ඕනවා. ඒකද පරීක්ෂණයක් කරන්න අපි දීලා දිනවා. වාර්තාවක් ඉල්ලලා දිනවා මම. ඒ වාර්තාව ලැබෙනකම් මම බලාගෙන ඉන්නේ. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බිබිල මැදගම රැස්වීමට පැමිණෙමින් සිටියේදී පාසල් සිසුවියන් දෙදෙනෙකු ලිපියක් මගින් විශේෂ ඉල්ලීමක් සිදු කළා. අද මම එනකොට දුවගෙන ආවා මිදුලේ ඉඳලා ගෑනු ළමයි දෙන්නේ. එක ළමෙක් ලියුමක් තියාගෙන ආවා. මම දැකලා මම ඉක්මනට ගිහ නාත්තන්න කියලා. බොහොම නෑත් වෙන පස්සේ මට ගෙනල්ලා ලියුම දුන්නා. ඒ ලියුම දෙන්නලා තියන්නේ දැන් සම්පූර්ණ තමන්ගේ විභාගය කරන්නේ ඔන්ලයින් විදියට. ඒකින් අපි දෙන්නට කම්පියුටර් දෙකක් ලබා දෙන්නේ ඒක. ඉතින් මම ශශීන්ද්‍ර මහත්තයට ගිහුවා මේ දෙක අරගෙන දෙන්න කියලා. ඉතින් එතුමා ගිහුවා මම අරන් දෙන්නම් කියලා. කියන්න ඉස්සෙල්ලම කිව්වා. ඒකේ මම පෙන්වන්න හැදුවේ මේකයි. අද මේ ගමේ මැදගමින් එනකොට පතරමග හිටපු ළමයි අද තාක්ෂණය ගෙනගෙන තියෙනවා. කම්පියුටර් තාක්ෂණය. තුලින් අද ලෝකයා දිහා බලනවා. එම සිසුවෙන් දෙදෙනා සඳහා ලැප්ටොප් පරිගණක ප්‍රදානය අද පෙරවරුවේ සිදු කරනවා. එක්සත් ජාතික පක්ෂය විනාශ වූහොත් රටද විනාශ විය හැකි බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කුරුණෑගල පැවති ජනහමුවක් අමතමින් ඔහු ඒ පිළිබඳ අදහස් පළ කළා. මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා මෙම ජනහමුව සංවිධාන කර තිබුණා. එක්සත් ජාතික පක්ෂයට තමයි ඒ වාර්තාව තියෙන්නේ. අත ගැහුව හැදුවා. අත ගැහුව හැදුවා. මේ නායක හැමතැනින්ම ආවා. අපිට ප්‍රශ්නයක් නැහැ. මේ පක්ෂය විනාශ කරන්න හදන රට විනාශ කරන්න හදන මිනිස්සු ආවා. ඉතින් මේ අනාගතය දිහා බලන්න. මේ තරුණයන් දිහා බලන්න. තරුණයන් ප්‍රශ්න කරන මොකද්ද අපි කරන්නේ කියලා අපිට බයිනවා. දොස් කියනවා. හරි මම පිළිගන්න. ඒක අපි ඔක්කොම දානවා කියලා 225ම දියවන්නව එක. ඒකට වාසි හොඳට මේ කුරුණෑගල වැවට ගන්නේ නැහැ. ඒක නගරේ ඉන්නවත් බැහැ. ඒක අපි හොඳ අලුත් ලයිට් එකක් දාලා තියෙන්නේ. අලුත් මූණු තෝරාගෙන යන්නේ. වැරදි කරේ නැත්නම් අපි ඒක ඉන්න පුළුවන් ප්‍රශ්න නැහැ. මට හැමදාම පිච්චා. මොකද හැමදාම බයිනවා. වස්දොස් හැමදාම යන වැඩි වැඩි. ඔබට කියන්නේ ඔබේ අනාගතය ගැන.
ඔබේ අනාගතය ගැන හිතලා වැඩ කටයුතු කරන්න. අපි මුදල් දුන්නා. අපි පාරවල් හැදුවා. ගම් පෙරළිය දුන්නා. ඊට ඉස්සෙල්ල මුදල් දුන්නා. පාසල් ලැබුණ නොකරපු දෙයක් නැහැ. මම ඔක්කොම දුන්නේ එක එක මන්ත්‍රීවරුන්ට. මේගොල්ලෝ හොයාගත්තේ ඒවා නෙමෙයි. තමන්ගේ අනාගතය ගැන හිතන්න. ගෙදර ආර්ථිකය ගැන හිතන්න. අතේ තියෙන මුදල් ගැන හිතන්න. ඒවා ආරක්ෂා කරන්න දිනු කරන්න නම් එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දෙන්න අලියලගෙන් කටිර ගහන්න මෙන්න ඉන්නවා හොඳ කණ්ඩායමක් තෝරගන්න තුන්දෙනෙක්ට මනාප දෙන්න. ඊට වඩා දෙන්න බෑ එහෙම කියන්නේ. මගේ මහලේකම්කම මං කිව්වා රංජිත් මත්තුම් බණ්ඩාර මහත්තයාට ගන්ඩ මේ පක්ෂයට හානියක් කරන්න එපා කියලා. පක්ෂය ජනාධිපතිවරණයේදී පරාජයට පත් වුණාට පස්සේ විපක්ෂ නායකකම් දීලා අගමැති අපේක්ෂකම් දීලා සංධානයේ නායකකම දීලා සංධානයේ ලේකම්වරු පත් කරන්න බලය දීලා නාම යෝජන මල්ලේ සභාපතිකම දීලා මහලේකම්කමත් පරිත්‍යාග කරලා මේ සියලුම දේවල් කරලා මේ නායකයෝ සෑහීමට පත් වුණේ එක්සත් ජාතික පක්ෂය ගැන හැඟීමක් බිඳුවක් තිබ්බනම් මේ මිනිස්සු මේ වගේ තක්කඩි වැඩක් කරන්නේ නැහැ කියලා මම තමුන්නාසලට කියනවා. එහෙනම් පාක්ෂික විදියට තමුන්නාසල එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරන්න. අපි මේ පක්ෂයේ නායකතුමා ඇතුළු ජේෂ්ඨයෝ මේ එක්සත් ජාතික පක්ෂයත් අලියත් ගහට පොත්ත වගේ මේක ආරක්ෂා කරන්න තීරණය කරේ තව පොඩ්ඩෙන් බලවේගට අරන් යනවා අලියා ලකුණ. අපි මැතිවරණ කොමිසමට ගියා මමත් ගියා මහලේකම්වරයා විදියට. බලවේගට අලියා ඕනේ කියලා. අන්තිමට මැතිවරණ කොමිසමෙන් කිව්වා මේ බලවේගට අලියා ගන්නවා නම් පූල් එකකට දාන්න ඕනේ සංචිතයකට දාන්න ඕනේ කියලා. යෝජිත රත්නපුර නගර සංවර්ධන සැලැස්මෙන් එම නගරයට නව මුහුණුවරක් ලැබෙනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. ව්‍යාපෘතිය යටතේ රත්නපුර නගරයේ අංග සම්පූර්ණ බස් නැවතුම් පොලක් ඉදිකිරීමටද නියමිතයි. ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ රත්නපුර ප්‍රදේශයේ ජනහමු කිහිපයකට ඊයේ සහභාගී වූ අවස්ථාවේදී. මහමැතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂකයින්ගේ ජයතහවුරු කිරීම සඳහා ජනාධිපතිතුමා ඊයේ ජනහමු රැසකට සහභාගී වුණා. රත්නපුර සීවලී ක්‍රීඩාංගණයේ අසල පැවති ජනහමුව සංවිධාන කරන ලද්දේ හිටපු අමාත්‍ය WDG සෙනවිරත්න සහ රංජිත් බණ්ඩාර යන මහත්වරුන් විසින්. අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකර මහතා නිවිතිකල බස් නැවතුම් පොළ ඉදිරිපිට ජනහමුවක් සංවිධාන කර තිබුණා. අවිසාවෙල්ලේ සිට ඕපනායක දක්වා පැරණි දුම්රිය මාර්ගයට යත් ඉඩම්වල පදිංචිව සිටින 35,000ක පමණ පිරිසකට නිත්‍යානුකූල ඔප්පු නොමැතිවීම පිළිබඳව එම ජනතාව ජනාධිපතිතුමා දැනුවත් කළා. ජනාධිපතිතුමා නිලධාරීන් උපදෙස් ලබා දුන්නේ ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග විමර්ශනය කරන ලෙස. ඇලියගොඩ ප්‍රාදේශීය බාලේකම් කාර්යාලය අසලද ජනහමුවක් පැවැතුණා. ඒ සංවිධානය කරන ලද්දේ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ හිටපු රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර යන මහත්ම මහත්මීන් විසින්. මෙහිදීද ජනාධිපතිතුමාට ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් හිමි වූ අතර එතුමා ඔවුන්ගේ ගැටළු පිළිබඳවද විමසා බැලුවා. බලංගොඩ මහජන ක්‍රීඩාංගණයේ පැවති ජනහමුව සංවිධානය කරන ලද්දේ අකිල එල්ලාවල සහ ගාමිණී වලේකුඩ යන මහත්වරුන් විසින්. කලවාන අයගම සතිපොල ඉදිරිපිට ජනමුවක් සංවිධානය කර තිබුණේ හිටපු අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ මූලිකත්වයෙන්. මේදී ජනාධිපතිතුමා පතල් කර්මාන්තකරුවන් මුහුණ පා සිටින ගැටළු පිළිබඳව විශේ෷ අවධානය යොමු කළා. සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළි දැක්වුණා. ඒ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශය සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතා වෙත පිළිගන්වනු ලැබුවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ගම්‍ය වෙලා තිබෙන වැදගත් අදහස් කීපයක් තිබෙනවා. මිනිසාගේ පරම යුතුකම මිනිසා ජීවත් කරවන. මිනිසා ජීවත් කරවමින් රට සැබෑ සෞභාග්‍යයක් කරා ගෙනියන. නිර්මාණය වෙන සෞභාග්‍ය ආර්ථික වර්ධන වේගයේ ජාතික ආදායම රටේ සියලුම ජනපොටස්වලට සමසේ බෙදී හැම පෞද්ගලික ව්‍යවසායකත්වයට මුල් තැන ලබා දෙමින් මානුෂීය ධනවාදයත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයත් එකට මුසු කරගනිමින් සැමට ප්‍රතිලාභ ලැබෙන ආර්ථික වර්ධනය රට තුළ ක්‍රියාත්මක කිරීම සංවර්ධනයේ රටේ පළාත් 9ක දිස්ත්‍රික් 25ක උපදිසාපති කොට්ටාස 332 ග්‍රාම නිලධාරී වසම් 14022 පිහිටා තිබෙන කුඩා ගම්මාන උපගම්මාන උපනගර 51,000ට ව්‍යාප්ත කරලා රට තුල ශීඝ්‍රගාමී සමබර සංවර්ධනයක් තුළින් අපේ රට දියුණු ලෝකයක කරා ගෙන යෑම පුළුල් වශයෙන් කතා කරනවා නම් මෙන්න මේ
ගුණාංගයන් වලින් සමන්විත වූ සමාජ ගිවිසුමයි අද අපි එළි දක්වන්නේ අද අපි සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද රටේ ආර්ථිකයට ගැළපෙන පරිදි රටේ ප්‍රශ්නවලට ගැළපෙන පරිදි ඒ වගේම කොවිඩ් වසංගතයේ තවමත් පවතිද්දී වසංගතයෙන් පසු ආර්ථිකය කොහොමද ගොඩනගන්නේ කියලා මේ රටේ ජනතාවට සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ අපේ පක්ෂයේ දර්ශනය ප්‍රතිපත්ති අනුව අපි කොහොමද මේ රටේ ජනතාව වෙනුවෙන් කටයුතු කරන්න කියලා අවශ්‍ය කාරණා ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි ඉදිරිපත් කරලා තියෙනවා සොරකම් ජාතික දේපළ විකිණීම සහ රට අනාරක්ෂිත තත්ත්වයට ඇද දැමීම යන කරුණු හේතුවෙන් ජනතාව 2015 වසරේ ගොඩනගන ලද ආණ්ඩුව දැඩිව ප්‍රතික්ෂේප කළ බව ජාතික ජනබල වේගය පවසනවා. එහි නායක අනුර කුමාර් දිසානායක මහතා කියා සිටින්නේ ඉදිරියේ ආණ්ඩුවක් පත් කිරීමේදී ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කර ඡන්දය භාවිත කළ යුතු බවයි. අවිසාවේල ප්‍රදේශයේ පැවති ජනහමුකදී අනුර කුමාර දිසානායක මහතා මේ අදහස් පළ කළා. 2015 ගොඩනැගුණු පාලනය අවුරුදු 5 හොරකම් කරා, හොරු ආරක්ෂා කරා, ජාතික දීපල වික්කා, රට අනාරක්ෂිතත්වයකට ගෙනාවා, අකාර්යක්ෂම වුණා, විශාලාවේ බෝම්බ පිපිරුවා, සාරණල බෝම්බ ගැහුවා. ජනතාව කල්පනා කරා දැන් මෙයත් එක්කනම් හරියන්නේ නැහැ. නිසා අපි තමුන්වහන්සේට ආවේ ඉන්න කසාදේ දික් කසාද කරන්න කලින් අලුතෙන් ගේන්නේ කවුද කියලා දැන් කල්පනා කරන්න. මෙච්චර කල් කරලා තියෙන මොකද්ද අපි? තියෙන කසාදේ කටු ගන්න උත්සාහ කරා. අලුතෙන් ගේන කසාදේ ගැන වැඩි කල්පනා කරේනේ. ඒ අනුව නොවැම්බර් මාසේ 16 වෙනිදා රටේ ජනතාව අලුත් කසාදයකට එළඹුණා. මොකද තියෙන කසාදේ තਿੱත් වෙච්ච ඉන්නේ නේද? අපි කලබල වුණේ මොකටද? කලබල වුණේ තਿੱත් වෙලා තියෙන කසාදෙන් අයින් වෙන්න. තਿੱත් වෙලා නැතිව අවුරුදු 5 මෛත්‍රී පාල එකක් කියනවා, රනිල් තව එකක් කියනවා, ගහ ගන්නවා, ඇමති මණ්ඩලයක් නැහැ, ජනාධිපති වෙරේ පැත්තක නේද? කිසි දෙයක් වෙන්නේ නැති තਿੱත් වෙලා තිබ්බේ. ඒක ඇත්ත. හැබැයි දැන් අපි තමුන්වහන්සේට ආරාධනා කරේ, ආරාධනා කරන්නවෙයි තව දුරට කලබලයට ආණ්ඩු පරද්දන්න එපා. දැන් අපි කරන්න ඕන මොකද්ද? ආණ්ඩු පරද්දමු. කාලයක් තියෙනවා. හැබැයි ඊට කලින් අපි බලන්න ඕන අලුතින් ගේන්නේ කවුද? ඔක අපි අමුතින් ප්‍රශ්නේ. අපි තමුන්වහන්සේට යෝජනා කරන්න ආවේ. දැන් මේ ආණ්ඩු පරද්දමු. හැබැයි අපි ඔක්කොම එකතු වෙලා ආණ්ඩුවක් හදමු. මොකටද? මේ රට හදන්න පුළුවන් ආණ්ඩුව. ආණ්ඩුවක් බලයට පත් වුණාම ඒ ආණ්ඩුවේ තියෙන වගකීම මොකද්ද? මොකද ආණ්ඩුවේ තියෙන වගකීම? ආණ්ඩුවේ ප්‍රධාන වශයෙන් වගකීම් තුනක් තියෙනවා. එක, ආණ්ඩුව පුරවැසියාට වග කියනවා. දෙක, ආණ්ඩුව සමාජයට වග කියනවා. තුන, ආණ්ඩුව මව්බිමට වග කියනවා. ඔච්චරයි. මහමැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බැවින් විපක්ෂයේ කාර්යභාරයද රජයටම කිරීමට සිදුවන බව එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා. සාමාන්‍යයෙන් විරුද්ධ පක්ෂයකින් බලාපොරොත්තු වන කාර්යභාරයේ කිසිසේත් අලුත් පාර්ලිමේන්තුවේ ඉෂ්ටවන්නේ නැහැ. මොකද ශක්තිමත් විරුද්ධ පක්ෂයක් ඒ පාර්ලිමේන්තුව තුළ තිබෙන්නේ නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඒ පාර්ලිමේන්තුව තුළ කමිටු විවරය ශක්තිමත් කරලා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම ඒ සිද්ධාන්ත අනුව විපක්ෂයේ කාර්යභාරය කිරීමට පුළුවන් වන පරිදි මහජන ගිනුම් කමිටුව, මහජන ව්‍යවසායක කමිටුව වැනි කමිටු ශක්තිමත් කරලා ඒ හරහා අනෙක් පක්ෂවල අදහස් මත ලබාගෙන ඒවා සැලකීමට වාජනය කිරීමේ වැඩපිළිවෙල අලුත් පාර්ලිමේන්තුව තුළ යෝග්‍ය වෙනවා කාලෝචනය කරනවා. ඒතොර අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී පසු විපරමක් කතරම් සාර්ථකද, මොනවාරි අඩුපාඩු තියෙනවද? ඒතොර සාමාන්‍යයෙන් විරුද්ධ පක්ෂයෙන් බලාපොරොත්තු වන කාර්යභාරයේ රජයටම සිදු කිරීමට ඒ පාර්ලිමේන්තුව තුළ අවශ්‍යතාවයක් ඇති වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි දකින්නවා සජිත් ප්‍රේමදාස මහතා පහුගිය දවස්වල නම් ජනතාවට විහිළු සපයමින් හිටියා. මුලින්ම 50,000ක් දුන්නා, ඊළඟට 30,000ක් දෙනවා කිව්වා, ඊළඟට 20,000ට අඩු කරා. මේ විදිහට අඩු කළා
ईये मांगिताने इताम बयानक प्रकाशयक सजित प्रेमदास महाता विषय सिद्धुकरनु लबुआ ओहुट बाले लबुनोत अभी पासुगिय कोरोना वलट में राट वसाती बुसा में जनता वट लबादुन सहान मुदाल ए देवेनियत दीप रुपयाल पंदा नवत लबागनी मट कटियुत करनुआ कियन प्रकाशय सजित प्रेमदास महाता ये सिद्धु करा मेय इताम बयानक प्रकाशयक अपे रटे जनता वट मे रटे कोरोना तियनवाद कियला अमतक वेन तरमट मे रटे सुरक्षित तत्वयक अति करन्नट अपे राज्य समर्थ वुना सियलु जनता वट निसि परिधि आहार बेदा दुन्ना ओहुट ओहुन्ट मुदाल बेदा दुन्ना अवश्य सौख्य पहासुकम लबा दुन्ना अपि दन्ना श्रीलंका वटे तियन अनित रटवल सियल्लटम अदटत अत्वेला तियन इरनम मेवनी तत्वयक यटते अपि बोहोम सद्भावयेन मे रटे दुप्पत अहिंसक जनता අවට ලබා දුන්නු ඒ රුපියල් 5000 දීමනාව නැවත ලබා ගන්නවා කියලා සජිත් ප්‍රේමදාස මහතා කරපු ප්‍රකාශය මං හිතන්නේ ඉතාම භයානක ප්‍රකාශයක්. එවැනි දෙයකට අපි කෙසේවත් අපේ රජයේ විසින් ඉඩ තබන්නේ නැති බව විශේෂයෙන් මේ අවස්ථාවේදී මතක් කරන්නේ. නුගේගොඩ ගුවන් පාලම මතදී අද සිදු වූ රියනතුරකින් යුද හමුදා සෙබලෙකු මිය ගියා. ඒ යුද හමුදා කැබ් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව තිබුණේ අලියම 5:30ට පමණ. අනතුර සිදුව ස්ථානයේ දර්ශන අසල CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. අනතුරින් කැබ් රථයේ ගමන්ගත් හමුදා සෙබළුන් තිදෙනෙකු බරපතල තුවාල ලැබුවා. ඔවුන් කළු බෝවිල රෝහලට තුලත් කෙරුණු අතර එෙහිදී රථයේ පැදවූ සෙබළා මිය ගියා. ඔහු 35 වියේ ඇති අම්බලන්ගොඩ වතුරවල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. පුද්ගලික බස් රථයේ රියදුරුගේ නොසලකිලි බත් රිය දහවණේ අනතුරට හේතුව බව පොලිසිය පවසනවා. සකකරු අද ගංගොඩවිල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ අතර මිනි මැරීමේ වරද යටතේ ඔහුගේව අධිකරණයට කරුණු ඉදිරිපත් කරනවා. අධිරුධිර පීඩනය හේතුවෙන් සකකරු රෝහල්ගත කරනු අතර ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. නෙළුව දූවිලියල්ලේ දියනාමින් සිට සෙල්ෆි ජයරූපයක් ගැනීමට යාමේදී පයිලිස්සා ඇල්ලෙන් පහලට වැටීමෙන් ඊයේ පස්වරුවේ පුද්ගලයෙකු මිය ගියා. ඔහු සිය පෙම්වතිය සමග ජයරූපයක් ගැනීමට උත්සාහ කර තිබෙනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශ වෙත හෙට දිනෙත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද දිනට සාපේක්ෂව හෙට දින වර්ෂාපතනයේ තරම කඩුවීමක් අපේක්ෂා කෙරෙනවා. මේ අතර අකුමසර වැදීමෙන් අද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද පෙරවරුවේ පැවතියේ අධික වැසි සහිත කාලගුණයක්. ගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකටද තද වැසි ඇද හැලුණා. තවත් ප්‍රදේශ රැසකට අද උදෑසන සිට තද වැසි ඇද හැලුණා. ඒ තියෙන අයහපත් කාලගුණ තත්ත්වය හෙට දින වෙනකොට සැලකිලි ප්‍රමාණයෙන් අඩු වෙලා තමයි අපට අත්විඳින්න සිද්ධ වෙන්නේ. හෙට දවසේ දිවයිනේ සෑම ප්‍රදේශයකම වගේ වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. පුත්තලම ඉඳලා ගාල්ල මාතර හම්බන්තොට හරහා පොතුවිල් දක්වා දිවෙන මුහුදු තීරය වෙරළ තීරය අවට මුහුදේ වැසි තියෙනවා. සමහර අවස්ථාවලදී තද සුළං තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මුහුද රළු වෙන්න පුළුවන්. මේ අතර අකුණුසර වැදීමෙන් වයස අවුරුදු 47ක පුද්ගලයෙකු අද මරණයට පත් වුණා. ඔහු කොච්චිකඩේ පෝරුතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. දීවර කර්මාන්තයේදී සිටියේදී ඔහු මේ අනතුරට මුහුණ පා තිබෙනවා. අකුණුසර වැදුණු අවස්ථාවේ ඇති වූ කම්පණයේ හේතුවෙන් තවත් දෙදිනෙකු රෝහල්ගත කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. මේ අතර අයහපත් කාලගුණයත් සමග කොළඹ, කළුතර, කෑගල්ල, රත්නපුර සහ ගාල්ලන දිස්ත්‍රික්කවලට නාය අනතුරු පූර්ව ඇඟවීම් නිකුත් කෙරුණා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව සහ ඉමදුව අතර ස්ථානයකට පස්කණ්ඩියක් කඩා වැටීම හේතුවෙන් මාර්ගයේ එම කොටස තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණා. මේ වන විට එය යථා තත්ත්වයට පත් කර වාහන ගමනාගමනයට මාර්ගය විවෘත කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කතරගම කිරිවෙහෙර ආශ්‍රිත ආගමික වතාවත්වල නිරත වුණා. කතරගම බුදුබිමට පැමිණි අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ආශිර්වාද පිරිත් සජ්ජහනාවක්ද පැවැත්තුණා. අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා කිරිවෙහෙර රජමහා විහාරාධිපති සහ බහරකාර ශාස්ත්‍රවේදී පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. රුහුණු කතරගම මහදේවාලයේ පැවති ආශිර්වාද පූජාවටද අග්‍රාමාත්‍යවරයා එක්ුණා. අධිතාක්ෂණික විශ්වවිද්‍යාලයක් මාතලේ ඇල්වල ප්‍රදේශයේ පිහිටුවීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. රජයේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල යටතේ මෙවැනි විශ්වවිද්‍යාල 10ක් ඉදිකිරීමට නියමිතයි.
मातले अदिताक्षणिक विश्वविद्यालय अधिकरण भूमिय अद अमात्य आचार्य बंदुल गुणवर्धन महतागे निरीक्षण लाकुना මාදිවෙල දෙල්ගහවත්ත ප්‍රදේශයේ අඩුවාදහම්ලාබී සහ අනවසරෙන් පදිංචිව සිටි පවුල් 12කට නව නිවාස පිරිනැමුණා. නිවසක වටිනාකම රුපියල් ලක්ෂ 40ක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙය ක්‍රියාවට දන්වා තිබෙනවා. 2016 පෙබරවාරි මාස රාජකීය වැලිකඩ ප්‍රදේශයේ සිදු රියානුතුර සම්බන්ධයෙන් වන නඩුව සඳහා අධිකරණයේ පිණි සිටින්නේ දන්වා හිටපු අමාත්‍ය පාටිලි චම්පකරණවක මහතාට ඔහුගේ රියදුරට සහ එවක වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙත අද සිතා සිනිකුත් කරුණා. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින්. පැන්තරා පාදුෂ් වර්ගයේ කඳුකර තවත් කුටියක මද්දකට හසු වීමෙන් මියගොස් තිබෙනවා. නල්ලතන්නිය වනජීවී කාර්යාලය ප්‍රකාශ කළේ නාවලපිටිය මාපකන්ද ප්‍රදේශයේ කෝපිකස කටවා තිබූ මද්දකට කොටියා හසුව තිබූ බවයි. කොවිඩ් 19 රෝගයේ බැලඳී පූර්ණ සුවය ලැබූ පිරිස 2041 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය ප්‍රතිශතයක් ලෙස 74.76ක්. අද මෙරටින් කොවිඩ් 19 රෝගීන් 6 දෙනෙකු හඳුනාගනු ලැබුවා. අද හඳුනාගත් රෝගීන්ගෙන් 5 දෙනෙකු සවුදි අරාබිය සිට මෙරටට පැමිණි අයයි. අනෙක් රෝගියා කන්දකඩ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොවිඩ් 19 රෝගී වෙනතුණු පුද්ගලයෙකුගේ ආශ්‍රිතෙක්. කන්දකඩ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආශ්‍රිතව අදවන විට හඳුනාගෙන ඇති කොවිඩ් 19 සමස්ත රෝගීන් සංඛ්‍යාව 561 දෙනෙක්. ඉන් 451 දෙනෙකුම පුනරුත්ථාපනය වන රැඳවියන්. තවත් 68 දෙනෙකු එම මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයට ඇත් සමාජිකයන් වන අතර සෙසු 42 දෙනා කන්දකඩ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආශ්‍රිතව හඳුනාගෙන වන රෝගීන්ගේ සමීපතමේ. කන්දකඩ පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව කොවිඩ් 19 රෝගීන් ලෙස හඳුනාගනු ලැබූ හෝමාගම ප්‍රදේශයේ පදිංචි හමුදා නිලධාරීන් දෙදෙනාගේ සමීපතමයන්ගෙන් PCR පරීක්ෂණ සඳහා අවශ්‍ය නියති ලබා ගැනීමක් අද සිදු කෙරුණා. ඒ හෝමාගම සෞඛ්‍ය නිලධාරී කාර්යාලය මගින්. ගෙමනපුර සහ තල්පොත ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් 21 දෙනෙකුගෙන් PCR පරීක්ෂණ සඳහා අවශ්‍ය නියති ලබා ගැනීමද අද සිදු කෙරුණා. ඒ ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින්. කොවිඩ් 19 රෝගී වෙනතුණු නාවික හමුදා සමාජිකයන්ගෙන් 904 දෙනෙකුම මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් අවසන්. එය ප්‍රතිශතයක් ලෙස 99.77ක්. තවදුරටත් ප්‍රතිකාර ලැබමින් සිටින්නේ නාවික හමුදා සමාජිකයන් දෙදෙනෙකු පමණයි. කොවිඩ් 19 රෝගී වෙනතුණු සමස්ත පුද්ගලයන්ගෙන් 2041 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා සිටිනවා. එය ප්‍රතිශතයක් ලෙස 74.76ක්. මහමැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට ඒ සඳහා හෙටත් අවස්ථාව පවතිනවා. තැපැල් ඡන්දය සලකුණු කිරීම මීට පෙර ඉකුත් සඳුදා සිට සිකුරාදා දක්වා සිදු කෙරුණා. තම ආයතනයේ සහතික කිරීමේ නිලධාරියා වෙත ගොස් තැපැල් ඡන්දදායකින්ට ඡන්දය සලකුණු කළ හැකි. රාජාංගනයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ පමණක් තැපැල් ඡන්දය සලකුණු කිරීම එහි ප්‍රදේශවල නිරෝධායන කටයුතු අවසන් වීමෙන් පසු සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම ප්‍රදේශයේ අයදුම් කරුවන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීම පිළිබඳව ඉදිරියේදී දැනුම් දීමට නියමිතයි. මහමැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම මේ දිනවල දිවයින පුරා සිදු කරනවා. එළබෙන 26 වනදා විශේෂ දිනයක් ලෙස සලකා නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ. එය ලබන 29 වනදා අවසන් කිරීමට නියමිතයි. එතෙක් ඡන්ද පත්‍රිකා නොලැබුණු ඡන්දදායකින් තම තැපැල් කාර්යාලයට ගොස් නිල ඡන්ද පත්‍රිකා ලබා ගත යුතුයි. මහමැතිවරණයට ඇත්තේ තවත් දින 16ක් පමණයි. දිනෙන් දින උණුසුම් වන මැතිවරණ වේදිකාවේ අපේක්ෂකයන් පළ කළ අදහස් කිහිපයක් තැන්. දේශපාලනය කරනවා නම් අපි නිතර මතක තියාගන්න ඕන එකද දේශපාලනය කරන්න ඕනේ බලයක් ගන්න. පාර්ලිමේන්තුවේ බහුතරය සමගි ජන බලවේගයට ලැබුණාම සජිත් ප්‍රේමදාස මැතිතුමාට හිමියුතු පුටුව නායකත්වය එතුමාට ලැබෙනවා. මට එක්සත් ජාතික පක්ෂ නායකත්වය පේනවා. අවුරුදු 20කට පස්සේ ඒ තමුන්නාංශලා එදා කුංචි අලියෙක් බිහි කරා. ගාමිණීගේ පුතාට කියලා තත්දැක් ගෙවුවා. අද මේ අලියා ක්‍රමක්‍රමයෙන් ලොකු වෙලා ඇතෙක් වාට පරිවර්තනය වෙනවා. මට තව සහයෝගය දෙන්න මේක තව ඉදිරියට ගෙනියන්න. මට ඒක කරන්න පුළුවන්. පෞද්ගල කාල සීමාව තුළම මේ කටයුතු කරේ ඒගොල්ලන්ගේ පක්ෂේ කාටද ගොඩ වැඩි කියලා හොයන්න. ඒක සිරපොත ඇතුලේ කරා නම් හරි. පාර්ලිමේන්තු මැතිවරණය තුල ඒ අය එකින් එකට දොස් කියාගෙන ඒ අය උත්සාහ කරනවා මේක විපක්ෂ නායකකම ගන්න. මේ රටේ ජනතාවට ප්‍රශ්න වැඩි කියලා කණිලුයි සජිතුයි අරගල කරලා මේ ප්‍රතිපත්තියට ප්‍රශ්න විසඳුමු කියලා ගිහිල්ලාද ඔය පක්ෂ දෙකට කඩාගත්තේ නැහැ. ඔය පක්ෂ දෙකට කඩාගත් දෙන්නගේ බලපෙරේතකම නිසා. අද එක්සත් ජාති පක්ෂේ මෙහිට වැඩිය දරුණු වැටීමකට ලක් වෙනවා කවදද දන්නවද? අගෝස්තු 5 වෙනිදාෙන් පස්සේ. යහ පාලනයක් එක්ක මේ රටේ ඇති වෙච්ච තත්ත්වය ආර්ථිකේ වැටුණා ජාතික ආරක්ෂාව විනාශ වුණා සමාජ සාර ධර්ම නැති වුණා මහා සංගරත්නේ හිරේ දැම් 1948 න් පස්සේ බිහිවෙච්ච අසාර්ථකම පාලනයක් තමයි යහ පාලනය
උද්‍යාංශයේ තොරතුරු දවස් 10 වෙනි ඉස්සෙල් ලැබුවේ සාරාංශ කියලා කොම්බ ගාන මෙන්න ආවල් කරලා ගහන්න කියලා දීපු ලියුමක් තිබුණා. ඕක ඇත්ත කියන්න ආපු මට කරකොල කොම් මූ දැනගෙන කිව්වේ නෑ කියලා ලංකාවේ මාව කිරිසනේ ව්‍යසනයක් කරලා මාව විනාශ කරන්න උත්සාහ කරනවා. මගේ අම්මේ තාත්තේ ඒක තමයි පුදාපත් සම්දේල්ුවේ නැත්තේ. සජිත් ප්‍රේමදාස මහත්මයා මම දැක්කා කියනවා එතුමා කොම් ත්‍ස්තවාදීන්ට මරුණිය දන්නේ. යකෝ වමයරලා බලපංකො ත්‍ස්තවාදී උදාකරු නායකයෝ ඉන්නේ. දකුණයරලා බලපංකො ත්‍ස්තවාදී උදාකරු නායකයෝ දෙපැත්තේ. තාත්තා කිව්වම ඉමින් කියලා බුදියගෙන මිනිස්සු 300ක් මැරෙන්න ආරකෝ. අරෙල්ලා ඒ පක්ෂේ ඉන්නේ. මාධ්‍ය සිනු දේවල් තියෙන ඉඳ බොහොම පරිසමෙන් කතා කරන්න වෙනවා. මොන ගිනි ගෙඩියකට ඇතුළට දායි දන්නේ. දැනටම නරු 36ක් තියෙනවා. ළඟද තිරේ ගිහිල්ලා ආවේ. මේක හැමදාම මැතිවරණයක් ආවහම විහිළුවක් දරන්න පටන් ගන්න තියෙනවා. මේ මැතිවරණේ අවසාන වෙනකොට මේ රටේ විහිළු තාලු වලින් එමත් නැත්නම් ජෝකර්ගේ තරගයෙන්ලා එතුමා ජයග්‍රහණය කරනවා. ඒක අනිවාර්යයි නියත. මම කියනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා 50 මහ බැලුම් බැලිය යුතුයි. දැන් බලන්න 20යි 20 දී එතුමා හරියට වෙලාව බලන්නේ නැතුව එතුමා ඉදිරිපත් වුණා. ඒ ඉදිරිපත් වීමත් එක්ක මොකද වුනේ? වාහනේ හප්පගත්තා. දැන් වාහනේ කොච්චර අලුත් වාහනයක් වුණත් හැප්පුණාම මොකද වෙන්නේ? වතු කංකරුවන්ට දෙනවා පාලක තනතුරු පාලකයන් දෙනවා කංකරු තනතුරු ඒ වගේම 20000 ගානේ දෙනවා මිනිසුන්ට කරන්න වැඩි දේවල් කිකියා මෙතුමා මේ ජනතාව රවට්ටනවා සජිත් කියනවා 20000 දෙනවා කියා බොරු පොරොන්දුවට ගජ හපනෙක් ය එයා නිවාස හදන්නට ණය දෙනවාය සොයා පියාගේ ගමට බුරු කීවා නේද ඔයා එස් සමගම අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත් වෙනවා අයිබෝවන්